Hello friends, welcome back. අපි අද පිදුරංගල යන්නයි හදන්නේ. ඊයේ රෑ වෙනකම්ම වැඩ වගයක් තිබුණා. ඉතින් ඇඳුම් ටික පැක් කරගන්නත් බැරි වුණා. මේක අන්තිම මොහොතේ plan කරපු trip එකක්. ඔන්න අපි යන්න පිටත් වුණා. උදේ ඉඳන්ම මෙහෙට නම් වැස්ස. අපි බලමු එහෙත් වැස්සද කියලා. දේ 6ට යන්න තමයි මුලින් හිතන් හිටියේ. දැන් වෙලාව 8:30යි. plan එක හොඳටම out ගිහිල්ලා තියෙනවා. හොඳටම පරක්කු වෙලා හින්දා උදේට කන්න දුන්නේ මෙච්චරයි. අපි මේ highway එකෙන් කඩවතට යන්නයි හදන්නේ. කඩවතින් exit වෙලා අපි ආයි මීරිගමෙන් highway එකට දානවා. මග දිගටම හොඳටම වැස්ස. ඊගම entrance එකට යන අතරතුර අපිට පොල් ice cream කඩයක් හම්බුණා. මේ වගේ වැස්ස ගමන් යන්න මම නම් ටිකක් ආසයි. දිගටම වැස්ස තමයි. ඔන්න අපි දඹුල්ල ටවුන් එකට ආවා. දැන් 12:00 වගේ ඇති. අපි දැන් දවල්ට කාලා කෙලින්ම පිදුරංගලට යන්න තමයි හිතන් ඉන්නේ. දඹුල්ල ටවුන් එකේ ඉඳන් පිදුරංගලට කිලෝමීටර් 20ක් විතර තියෙනවා. අපි මෙතනින් තමයි දවල්ට කෑවේ. උදේටත් හරියට කන්න බැරි වෙච්ච හින්දා ටිකක් බඩගින්නේ තමයි හිටියේ. කාලා අපි දැන් පිදුරංගලට යන ගමන්. පිදුරංගල තියෙන්නේ සීගිරිය ළඟමයි. සීගිරියට යන පාරෙම ටිකක් ඉස්සරහට ගියාම තමයි පිදුරංගල හම්බ වෙන්නේ. පිදුරංගල ගලේ උස මීටර් 340ක් වගේ වෙනවා. පිදුරංගල සීගිරි ගලට වඩා ටිකක් උසින් අඩුයි. මේ සීගිරි රක්ෂිතය මැදින් තමයි යන්නේ. මම මීට අවුරුදු ගානකට කලින් පිදුරංගල ඇවිත් තියෙනවා. හැබැයි එතකොට පිදුරංගල මේ තරම් ප්‍රසිද්ධ නැහැ. සෙනගෙච්චර එන්නෙත් නැහැ. මෑතකදී සෝෂල් මීඩියා හරහා තමයි පිදුරංගල මේ තරම් ප්‍රසිද්ධ වුණේ. ඔන්න අපි පිදුරංගලට ආවා. මෙතන පාකින් එකේ වාහනේ දාලා උඩට නගින්නයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුව අඩු වෙලාවට මේ ගල නගිනවා නම් තමයි හොඳ. මොකද නැත්තම් මේක ගලක් හින්දා ටිකක් අමාරුයි. අපිට ඇතුල් වෙන ටිකට් ගන්න ඕනේ නැහැ. ෆොරිනර්ස් ලගෙන් විතරයි ටිකට් ගන්නෙ. පහළ තියෙන විහාරගේ ළඟින් උඩට යන්න තියෙන්නේ. මේ විදිහට පඩිපෙල් තියෙනවා, පඩිපෙල් නැති තැනුත් තියෙනවා, ගලේ නගින්න තැනුත් තියෙනවා. පිදුරංගල ඉතිහාසය කිව්වොත් මේක පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට තමයි තියලා තියෙන්නේ. කාශ්‍යප රජුරෝ රජ වුණාට පස්සේ එයා විශාල සංඝාවාසයක්, ඒ වගේම බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් පිදුරංගලට පූජා කරා කියලා පොත්පත්වල තියෙනවා කියලා කියනවා. ඒ වගේම සීගිරි චිත්‍රවල ඉන්න අර ලඳුන් මල් නෙලාගෙන පිදුරංගල වදින්න ආවා කියලාත් කියනවා. අපි මේ නගින පාරෙන් ටිකක් එහාට ගෙහෙල්ලත් බැලුවා. පීතින් විකාර දේවල් කියව කියව මේ පිදුරංගල නගින ගමන්. ඔයාලා පිදුරංගල නගිනව නම් වතුර බෝතලයක් අරන් යන්න. කුඩයක් නම් අරන් යන්න ඕනේ නෑ. මෙයාට මේ වැස්ස මතක් වෙලා තමයි කුඩයක් උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ. එකක් උඩට නැග්ගහම මේ සැතපෙන බුදුරුව හම්බ වෙනවා. කාලෙකට ඉස්සර මේ බුදු පිළිමේ හිස නිදන් හොරු කඩලා තියෙනවා. අපි අමාරුම හරිය පහු කරගෙන උඩට නැග්ගා. බලන්නකො මේ view එක පුදුම ලස්සනයි. මේ පේන්නේ සීගිරිය. මේකට විශාල ගල්තලාවක් තියෙන්නේ. ටිකක් ආනතවත් තියෙන්නේ. ඒ නිසා ටිකක් පරිස්සමෙන් ඇවිදින්න. පුදුම ලස්සනයි මේ කුඩේ නිකම්.
ඉර බහින වෙලාවට හරි ඉර නගින වෙලාවට හරි ආවනම් තමයි පැඩිපුරම හොඳ. අපි ගොඩක් වෙලා උඩ ඉඳලා ෆොටෝස් වීඩියෝස් එහෙමත් අරගෙන දැන් ආයිත් පහලට බහින්නයි මේ හදන්නේ. දැන් දෙකක් විතර තියෙනවා ටිකක් අමාරුවෙන් රිංගලා නැගලා එන්න ඕන. ගොඩක් සෙනඟ හිටියා ඉතින් මේ ටික බහින්න ටිකක් වෙලා ගියා. පිදුරංගර 15ක් එක එක නටබුන් තියෙනවා. මේ අපි යනකොට දැක්ක එක තැනක් බලන්න නැවැත්තුවා. එතන උපෝසථාගාර, ස්තූප, බෝධිඝර, සංඝාවාස වගේ ගොඩක් නටබුන් තියෙනවා. ඉතින් අපි දෙන්න මේ වගේ තැන්වලට ගොඩක් ආසයි. ඉතින් මෙතනත් නවත්තලා පොඩ්ඩක් වටේ ඇවිත්තා. ටික ටික හවස් වෙන හින්දා අපි හොටෙල් එකට යන්නයි හදන්නේ. මේ ඉනාමලුව හන්දිය මෙතනින් හැරලා තමයි අපි සීගිරිය පිදුරංගලට ගියේ. දැන් මේ අපි ආයෙත් දඹුල්ල පැත්තට යනවා. ඔන්න අපි හොටෙල් එකට ආවා. තමයි අපේ රූම් එක. මුලින්ම කළේ ටක් ගාලා පූල් එකට යන එක. පූල් එකෙත් පැයක් විතර ඉඳලා ඊට පස්සේ මේ රෑ කෑමට යන්න තමයි හදන්නේ. ෆෝන් එකේ බැටරි තිබෙන්නේ නැති හින්දා මට වීඩියෝස් ගන්න බැරි වුණා පූල් එකේ. ද ඩිනර් එකට බුෆේ එක තිබුණ නැහැ. අලකාට් මෙනු එකක් තමයි තිබුණේ. කඳු නැගලා ඇවිදලා හොඳට පණ ගිහින් තිබ්බ හින්දා හොඳටම බඩගිනි මේ වෙtti. ඉතින් හොඳට බඩ පිරෙනකන් කෑවා. ඇවිල්ලා මම වීඩියෝස් ටිකත් ලැප් එකට දාලා ඊට පස්සේ ඉතින් නිදාගන්න තමයි හදන්නේ. හෙට අපි ටිකක් රෙස්ට් එකේ ඉන්න තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ අපි තව කොහෙද යන්නේ කියලා බලමු. එහෙනම් අපි දඹුල්ලේ ඊළඟ බ්ලොග් එකෙන් හමු වෙමු. ඔයාලා අපේ ට්‍රැවල් ස්ටෝරිස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්.